සුබදාසක් හැමෝටම අද 2023 ජූලි මාසයේ 26 වෙනිදා. ඉතින් කුවේට්වල සල්මි ප්‍රදේශයේ ගොඩනඟන සල්මි කියවම ගොඩක් කාන්තාර ප්‍රදේශයක්. ඉතින් පුද්ගල මල සිරුරක් හොයාගෙන තියෙනවා. ඉතින් මොන රටේද කියන්න මේනකොට තහවුරු කරගෙන නැහැ. ඉතින් අධිකරණ වෛද්‍ය තුමා ළඟට යොමු කරලා තියෙනවලු මොන ජාතිකයෙක්ද කියලා හඳුනා ගන්න. ඒ වගේම තමයි සල්මිය ප්‍රදේශයේ කරපු ලට වැටලීමකදී තවත් පුද්ගලයන් 15 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙන. ඒගොල්ලෝ මසාජ් එක තමයි වැඩ කරලා තියෙන්නේ. ඉතින් නීති විරෝධී ලෙස ක්‍රියා සිදු වෙච්ච නිසා ඒ කට්ටියව අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් එතන 15 දෙනෙක් ඉඳලා තියෙන කතාව සටහන්න්නේ. ඉතින් ඒ වගේ තමයි දැනට අවුරුද්දකට ඉස්සෙල්ලා කතාවක් ආව එළියට මේ කුවේට් රටේ කුවැඩි ජාතිකයන් අඩුයි විදේශිකයන් වැඩි කියලා. ඉතින් ඔන්න ඒ කතාව අලුත් වෙලා ඇහිලා තියෙනවා. ඉතින් මෙතන කතාව තියෙන්නේ කුවෙට් ජාතිකයන්ගේ, ඒ කියන්නේ කුවෙට් ජාතිකයන් 110ක් ඉන්නවා නම් පිට රටක සේවය කරන කට්ටිය 100යි ඉන්න ඕනේ කියලා. ඒ කියන්නේ හැම රටකින්ම 100ක් අනින් ඉන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඉතින් මේ කතාව නැවතත් නැෂනල් ඇසම්බ්ලි එකට දාලා තියෙනවලු. ඉතින් මොන විදියට ඉදිරියට ඒත් දන්නේ නැහැ. ඉතින් ලබන සතියේ පවත්වන සාකච්ඡාවේදී මේ දේ ගැන අලුත් තීරණයක් ඒ කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වැඩියෙන්ම මේ සේවය කරන රටවල් තමයි ඉන්දියාව, එතකොට බංගලාදේශය, පිලිපීනය, එතකොට මසිරි, ඒ වගේ රටවල තමයි වැඩිම කට්ටිය ඉන්නේ. ශ්‍රී ලාංකිකයන් නම් ඉතින් එච්චර වැඩි ප්‍රමාණයක් නැහැ. ඉතින් මේ කතාව අලුත් වෙලා ඉදිරියට මොන වගේ දෙයක් එයිද, ඉතින් කුවේට් රටේ ජාතිකයන් අන්න එහෙම තමයි කතා කරලා තියෙන්නේ. ඉතින් දැනුවත් වෙන්න, තව කෙනෙක් දැනුවත් කරන යන්නේ නැහැ. හැමදැනකම බතය කරගෙන යන්න පරිස්සමින් උත්සාහ නැයි හැමෝටම.